නීතිරිගල නිස්තරණ ආරණ්‍ය වාසී පූජ්‍ය උඩීරියගම ධම්මජීව ස්වාමීන් වහන්සේ විසින්. හොඳයි නහ සිටුම දෙනා ධර්ම දේශනාවකට සූදානම් වීමක් වශයෙන් සාදුකාරයක් පවත්වන නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ අප්පා බාධෝ හෝති අප්පා තංකෝ සම වේපා කිඤ්ඤා ගාණියා සමන්නාගතෝ නාති සීතාය නාචුන්නාය මජ්ජිමාය පදානක්ඛ මායාති තී සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ භාවනා වැඩමුළුවක අතරමැදින් අවස්ථාවක් ඒ ආපු ආර්ධනාවක් අනුව අපි මේ සිංහලෙන් ධර්ම දේශනාවක් පැවැත්වීම සඳහායි මේ කාලෙ වෙන් කරගත්තේ. ඉතින් ඒක අපි මේ පංච ප්‍රධාන අංග වශයෙන් අපේ සාසනය සඳහන් වෙච්ච කාරණා ටික මේ ලැබිච්ච අවස්ථාවේ එකින් එක ශක්ති ප්‍රමාණයෙන් මතු කර ගැනීම තමයි බලාපොරොත්තු වෙන්නේ. අපි ඊයේ ඒ සඳහා ප්‍රවිෂ්ටයක් ලබා ගත්තා. සර්වචනාංශයේ විසින් මේක අභිරාජ සූත්‍රයේදී චාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ විසින් මේක සංගීති සූත්‍රයේදී මතක් කරලා තියෙනවා. මේ දෙකම මජ්ක්‍ධිම නිකායේ තමයි අභිරාජ සූත්‍රයේ තියෙන සංගීති සූත්‍රේම දීඝ නිකායේ සඳහන් වෙනවා. දෙකේම එකම වචන ටිකමයි සඳහන් වෙන්නේ. භවනා කරන යෝගාවචරයක් තුල තිබිය යුතු තමයි වග කියන්න ඕනේ සදාගත යුතු අනුග්‍රහ කළ යුතු අංග ටිකක්. ඉතින් ඒක වැට වශයෙන්ම කියනෝ නම් භවනා කරගෙන කරගෙන යනකොට තමයි මේවා හොඳට ජීවුන වෙලා එන්නේ. නමුත් පටන් ගන්න කෙනෙකුට උනත් තිබිය යුතු ප්‍රධාන ලක්ෂණ ටිකක් මේකේ සඳහන් වෙනවා. අපි ඊයේ සඳහන් කෙරුවේ සද්දෝ හෝති සද්ධාති තථාගතස්ස බෝධින් කියලා යම් කිසි කෙනෙක් මෙවැනි දීර්ඝ ආධ්‍යාත්මික ගමනකට ආධ්‍යාත්මික වැඩ පිටුවට යෙදෙනකොට ඒ පුදේ අනිවාර්යයෙන්ම පුරුෂයෙක් සතු විය යුතු, මිනිසෙක් සතු විය යුතු ඒ වරිණාම වස්තුව වෙන ශ්‍රද්ධා සම්පන්න කෙනෙක් වෙන්න ඕන. ඒ ශ්‍රද්ධාවත් ඇද යුතු දේවල් වලින් ඉහළම අග්‍රම දේවන මේ ත්‍රිවිධ රත්නයේ කෙරෙහි වෙන ශ්‍රද්ධාවට යනකම්ම ඒ ශ්‍රද්ධාව උතුම් කර ගන්න ඕන. ඒ උතුම් කරගෙන යනකොට ලාමක දේවල් පිළිබඳව සද්ධාාවක් ඇති කරගත්තොත් ප්‍රතිඵල දෙන්න බොහෝ කල්යනා අතර එන ප්‍රතිඵලත් ලාමක වෙනවා. ඒ වෙනුවට ඊට වඩා හොඳ දෙයක් කෙරේ සද්ධාව පිටුවා ගත්තොත් ප්‍රතිඵල ඊට වැඩිය ඉක්මන් වෙන අතර අරිට වැඩිය හොඳ ප්‍රතිඵල ලැබෙනවා. ඉතින් මේ ලාමක දේවල් කෙරේ සද්ධාව තමයි කාම භෝගින් කෙරේ තියෙන කාම ලෝකේ නැවත නැවත උප්පත්ති ලබන්න හේතු වෙනවා. ඊට වඩා හොඳ දෙයක් තමයි ආගමික ලෝකය කියලා කියන්නේ. ඒ සඳහා ලාමකත්වය අතහැරලා මේ සාමාන්‍යයෙන් හොඳ පැත්තට යනවයි කියලා කියන්නේ සෑහෙන කටකිරිල්ල. ශ්‍රද්ධාවෙන් තමයි ඒ ආගමනුකූල ජීවිතය ගත කරනකොට අනිවාර්යයෙන්ම අර මේ ඉඳුරම් පිනවීම, කය සැතපවීම, එහෙම නැත්නම් ඒ කාම භෝගීත්වය කැප කරන්න වෙනවා. විශේෂයෙන් මේක හොඳටම තේරෙනවා මේ වගේ අර භාවනා වැඩමුළුවක ගත කරන්නේ. දැන් මේ ආගමික ජීවිතය හොඳයි නම්
එයිනොත් වඩා හොඳ එක තමයි බුද්ධ ආගම කියන්නේ. ඉතින් මේ සියලුම ආගම් අතර පෞරුකතා උසසයි නැතුව මේ දෙයට ඇවිල්ලා මේ දෙහිම සම්පූර්ණ කාලය ආයෝජනය කරලා මන භාවනාවක යෙදෙනවයි කියලා කියන්නේ හොඳින් වඩා හොඳ තේරුම් ගැනීමට ඇති දක්ෂකම කියලා සිංහලෙන් කියයි. හොඳ නරක දෙක වෙන්කර හඳුනා ගැනීම වැදගත් තමයි. ඒ දෙක නැත්තම් අර නරක උ ලාමක උ දෙයට තමයි ස්වභාවය ඇදෙන්නේ. ඉතින් මේ නරක උ ලාමක දේ වෙනුවට හොඳ දේ තෝරා ගැනීම උනේ නැත්තම් ඒ පුද්ගල සමාජයට පිළිලක් වෙනවා, තමන්ටම තමන් කරදරයක් වෙනවා. ඒ හොඳ දේ තෝරා ගන්න පිරිසක් අතරට අපිට ඉපදින්න ලැබුණා, ආශ්‍රය කරන්න ලැබුණා. ඒක පිළිබඳව අපි ස්තුතිවන්ත වෙන්න ඕනේ, සතුටුවන්ත වෙන්න ඕනේ. නමුත් ඒ සතුටු වෙන්න බෑ අපිට. අපිට දෙනවා ඊගාව වගකීම හොඳින් වඩා හොඳ වෙන් කරගෙන වඩා හොඳේ නාමයෙන් හොඳත් අතහැරලා දාන්න වෙනවා. එනි මෙතෙන්දි තමයි ඔන්න අපි හිර වෙන තැන. වඩා හොඳ එනකොට හොඳ විශ් කරන්න අපි දන්නේ නැහැ. ඉතින් ඒ නිසා එතනදී තේපර බානවා මේකත් හොඳයිනේ. ඉතින් කොහොමද ඒක අපි විශ් කරන්නේ? එතකොට වඩා හොඳ තියන්න තැනක් නැහැ. මොකද අර හොඳ එකෙන් පිළිලා තියෙන්නේ. නමුත් භාවනා කරනවා කියලා කියන්නේ වඩා හොඳේ නාමයෙන් වඩා හොඳ දැකගෙන අවතේ හොඳ අල්ලලා විශ් කළා දාන එක. ඉතින් මෙතෙන්දි තමයි ඔය ලෝකයේත් එක්ක නැත්නම් අපේ කිට්ටුවන්තෙත් එක්ක ගැටුම ඇති වෙන්නේ. එයත්ෝ කියනවා හොඳ දේ මොකද විශ් කරන්නේ කියලා. මොකද ඒකත් යාන්තම් අරඳු කරලා කරලා හොඳ නරක දෙකෙන් හොඳ තෝරාගෙන එයින් සතුටුපත් වෙලා උද්දාමයේ කියලාපත් වෙලා ඉන්න වෙලාවේදී අපි හොඳට වඩා හොඳ වූ වඩා හොඳ දෙයක් දැකපුවාම අපිට මේ තියෙන සීමිත කාලයේ සීමිත ධනිය සීමිත ශ්‍රමය තුල වඩා හොඳ දෙයකට තරක් දෙන්න tempat කරගන්න හොඳ දේ අයින් කරන්න වෙනවා. නැත්නම් වඩා හොඳ දේ දානකොට හොඳ විස්ථාපනය වෙලා යනවා. ප්‍රතිස්ථාපන වීමක් වෙලා යනවා. මෙන්න මෙතෙන් තමයි ප්‍රශ්න තියෙන්නේ. ඒ නිසා හොඳින් වඩා හොඳ තෝරන කෙනාට තියෙන ශ්‍රද්ධාව නරකින් හොඳ තෝරන කෙනාට තියෙන ශ්‍රද්ධාවටදී බොහොම තීව්‍ර වෙන්න වෙනවා. ඒ බොහොම ඥානීයට මුසු වෙන්න වෙනවා. තීර්ණාත්මක වෙන්න වෙනවා. මේ බණ භාවනාවකට පෙළඹෙනවයි කියලා කියන්නේ හොඳින් වඩා හොඳ වෙන් කරගැනීමක්. නැත්නම් ශ්‍රද්ධාවේ වඩා හොඳ එකට යෑම. ඒ අතින් බලනකොට නම් අද මේ ලෝකයේ ලෝකයා බාලාංශ පංචීවත් නැහැ කියලා කියයි. අපි දකින පුවත්පත් දිහා බැලුවොත්, ජනමාධ්‍ය දිහා බැලුවොත්, ඒ සෑම දෙයකම අපිට හරි උනන්දුවෙන් නරකෙන් හොඳ වෙන් කරලා පෙන්වන්න උත්සාහ කරලා තියෙනවා. ඒගොල්ලෝ ඒගොල්ලෝ බොහොම ලොකු නම්බුවක් ගන්න හදනවා මේ සමාජය හොඳ කරන්නයි මේ කටයුතු කරන්නේ කියලා. නමුත් යම් කිසි කෙනෙක් අහම්බෙන් හරි හොඳට වඩා හොඳ දෙයක් දැක්කට පස්සේ, වඩා හොඳ දැක්කට පස්සේ ඒ පුද්ගලයා හොඳ හතරලා වඩා හොඳ අල්ලන්න යනකොට අර බන සේරම වැඩි බන බවට පත් වෙනවා. කිසිම හරයක් නැති ඒ බාලාංශ පන්තිය ගැන කතා කරනවා මුළු ලෝකෙම පෙරලා තියෙන 199කට වැඩිය. ඔන්න හොඳ පෙන්නලා දෙන්න. මොකද යෝගාවචරය තේරුම් ගන්න ඕනේ අපිට ඒක නෙමෙයි ප්‍රශ්නේ දීන්නේ. අපි ශ්‍රද්ධාව අපි ආයෝජනය කරන්න ඕනේ හොඳ දේ વિશે නෙමෙයි, ඒක අපි මං හිතන ගියාත්මෙත් කරලා තියෙනවා කියලා. දැන් තියෙන්නේ මොකද්ද? වඩා හොඳ વિશે හඳුනාගන්න. ඉතින්දී ඔය කිසියම් දෙයක අපිට ගන්න උනන්දු කරවන්න අපිට පාර පෙරලා දෙන්න මොකක්ද? ඉතින් ධර්මයේ මේ සාධුවචන හංශ කියන්නේ කවුද? ඒ උත්තරෙන් හංශගේ ධර්මයේ කොහොමද මේ හොඳින් වඩා හොඳ වෙන් කළා පෙන්නන්නේ? ඒකට ගිය උජුපටිපන්න සුපටිපන්න උජුපටිපන්න වූ සංඝරත්නය කොහොමද මේ සංඝරත්නය බවටපත් වෙන්නේ? කොහොමද අපි හොඳින් වඩා හොඳ වෙන් කරගන්නේ කියන එක සම්පූර්ණ බැලුව බැලමට අපිටම හොයාගන්න වෙන දෙයක් බවටපත් වෙනවා. තම තමන්ටම හොයාගන්න තමන්ම නැන පමණින් දැනගන්නේ කියලා හරිම අමාරුයි. හොඳින් වඩා හොඳ වෙන්න කිව්වොත් උත්තර තමයි ශද්ධෝ හෝති සද්ධාදි තථාගතස්ස බෝධි ඉතිපිසෝ භගවාරං සම්මා සම්බුද්ධෝ විජ්ජාචන සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිසි ධම්මසාරති සත්තා දේව මනුස්සානං කියලා සඳහන් කරලා තියෙනවා. ඊගාට සඳහන් කරනවා මේ
හොඳින් වඩා හොඳ වෙන් කරගන්න දන්නා කෙනා නැත්නම් මේ පළවෙනි පධානියංගේ සහිත කෙනා අප්පාබාධෝ හොති අප්පාතංකෝ සමවේපාකිණියා ගහණියා සමන්නාගතෝ නාති සීතාය නාචුන්නාය මජ්ජිමාය පධානක්කමාය. අද පාත්‍රකා වෙන්නේ අපිට ඒ යෝගාවචරෙක් වෙන්න භාවනා වගේ කර්තව්‍යයක්කට උරදීලායිදී කටයුතු කරන්නට අර කියන හොඳින් වඩා හොඳ වෙන් කර ගැනීමේ සද්ධාව විතරක් නදී දෙවෙනි එකක් වුණා. ඒකට කියන්නේ අප්පාබාධෝ හෝති. ශාරීරික ආබාධ අඩු කෙනෙක් වෙන්න ඕන. අප්පාතංකෝ හෝති. කාය මානසික ආතතිය නැති නැත්නම් මානසික ආබාධ අඩු කෙනෙක් වෙන්න ඕන. අප්පාබාධෝ හෝති අප්පාතංකෝ සමවේපාකිණියා ගහණියා සමන්නාගතෝ. මෙන්න මේ දෙකට ප්‍රධාන වශයෙන්ම බලපාන්නේ මේ ජඨරාග්නිය නැත්නම් ආහාර දිරවීමේ ශක්තිය. ඒක හොඳට නිතරම තියෙනවා. යම්ම හේතුවකින් ආහාර දිරවීම ලෙඩ වුණොත් මොකද ලෙඩේ බඩේ ලෙඩේ ඒක આવොත් අනෙක් සෑම දෙයක්ම ලෙඩ බවට පත් වෙනවා. ඒක නිසා මේ යෝගාවචරය තුල නැත්නම් බණ භාවනා කරන කෙනෙක් තුල එහෙම නැත්නම් හොඳින් වඩා හොඳ වෙන් කරගත්ත කෙනා වග වෙන්න ඕනේ, වග බලා ගන්න ඕනේ, නිතරම සෞඛ්‍ය සම්පත්තිය තියාගන්න. නිතරම මානසික සම්පත් සෞඛ්‍ය තියාගන්න. ඉස අපවාදු අපාදංකෝ සමවේපාකිණියා ගහණියා සම්බන්නකට මේ ග්‍රහණියත්තා වූ චතරාග්නි නැත්තම් මේ බත් දිරවීමේ ශක්තිය අපි බඩගින්න කියලා කියන්නේ. අන්න ඒක නිතරම හොඳට මධ්‍යම තියෙන්න ඕන. සමවේපාකිණියා ගහණියා සම්බන්නාගතෝ නාති සීතාය නාචුන්නාය මජ්ජිමාය පධානකමාය. අධික උෂ්ණාධිකයක් වෙලත් බෑ. උගාක් සීතලට බරක් වෙලත් බෑ. මෙද ප්‍රමාණයේ සෞඛ්‍ය සම්පත්තියක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ අපි කියන උෂ්ණ රෝග, සීතල රෝග නැති වෙන්න ඕනේ. ඒ වගේම මජ්ජිමාය ප්‍රධානක්කමාය මෙදමාවතේ ගිහිල්ලා මේ ප්‍රධාන වීර්ය නැත්නම් වෙනි බාහිර දූර කාර්යයක් කිරීමේ ඉවසීමේ ශක්තිය පුද්ගලයා තුළ තියෙනවා. ඒ විදිහට බලනකොට ඒ ශරීර සෞඛ්‍ය නැති කෙනා කායික හෝ මානසික ඇතිගෙන නොයවසන සුළු ගතියක් ඇති කරනවා. ඒක සාධාරණයි. මොකද මේ පුද්ගලයාට තියෙන කායික ආබාධය නිසා හා මානසික ආබාධය නිසා නිතරම හිත යෙදිලා තියෙන මොකද? හිත බොහොම බර වෙලා වගේ බර වෙලා යෙදිලා ගත කරන්නේ. ඒක නිසා නිතරම ආබාධ සහිතයි. ඒක නිසා මජ්ක්‍ධිමාය ප්‍රධානක්කමයකින් විදිහට මේ කම ඉවසන ගතිය එහෙම නැත්නම් මේ ධර්ම ගතිය එන්නේ කායික සහ මානසික සෞඛ්‍යය හොඳට ඇති කෙනෙකුගේ. ඒ නිසා යෝගාවචරයෙකුට විශාල වගකීමක් එනවා. තමයි මේ කරගෙන යන වැඩේ සාර්ථක වෙන්න හොඳ සෞඛ්‍ය සම්පන්න පුද්ගලෙක් වාටපත් වෙන්න ඕන. ඉතින් මේක ඉතිහාසගතව කරුණ දෙකක් ඉදිරිපත් කරනවා නම් ඔය සරුවචනාංශයේ ලෝකේ පහළ වෙනකොට ඒ තිබුණු සමහරට Hindu ආගම කියන තම් බ්‍රාහ්මණ ආගම කියලා කියනවා. ඒ ආගමේ තිබුණේ මෙන්න සත්‍යමවන්දද්දී බ්‍රහ්ම පදාර්ථේ විසින් ලෝකේ පවන්නද්දී බ්‍රහ්ම පදාර්ථේ විසින් ඒ එක එකනාගේ සෞඛ්‍ය සම්පත්තිය දෙයනාංශයේ තීන්දුවක්. ඒකේ කෙනෙකුට දීලා තියෙන්නේ දේව නිමිත් දේව මනාපය අනුව කැමැත්ත අනුවයි. ඒ නිසා ඒක වෙනස් කරන්න බෑ. ඒක වෙනස් කරන්න හදනවා නම් ඒක දිව්‍යඥාන්තිගේ ਸਰබ බලධාරීත්වයට කරන අභියෝගයක්. ਸਰබ බලධාරීත්වයට කරන අවපාත අව탁සේරුවක්. ඒ නිසා උත්සාහ කරන්න එපයි කියලා කියනවා. ලෙඩ වුණා නම් ලෙඩේ බාර ගන්න මිස වැඩිම අවශ්‍ය නැහැ. දිව්‍යඥාන්තිට යාගයක් කරන්න ඕනේ සතෙක් කපලා. අල්කාරය ළඟට ගිහිල්ලා තියලා පූජා අතන උඩ තියලා දෙයයන් නාමයෙන් ඉල්ලා හිටින්න ඕනේ මට කෙරෙහි දෙන මේ තාපේ ඉවත් කරලා සුව කරන්න කියලා. ඉතින් ඒ දෙකම මේ කියන්නේ වෙන ක්‍රමවලට යන්න එපා කියන එකත් මේ ක්‍රමෙම යාග හෝම මතින්ම ශෝකලියුතු කියන එකත් රැක ගන්න තමයි බමුණු කුලේ තිබුණේ. ඒ නිසා ඒ කාලේ ඉතිහාසයේ යම්ම විදිහකට වෛද්‍ය වෘත්තිය කියන්නේ වන ඖෂධ වලින් සුව කිරීම, ශල්‍ය කර්ම වලින් සුව කිරීමක් යම් කිසි කෙනෙක් කළා නම්
එහෙම නැත්නම් අපි හිතමු වෙන යంత్ర මන්ත්‍ර ගුරුකමක් කළා නම් ඒ සේරම ڇප්ප කරලා දාලා නැති කරන බවට මමුණු පැලැන්තිය වග බලගත්තා. එනිසා බුදුජානකේ පහළ වෙනකන් ලෝකේ වෛද්‍ය සාහිත්‍යයක් තිබුණේ නැහැ. ඉතින් අදහස් කරන්නේ නොතිබිච්ච බවක්. නමුත් ඉතිහාසය ගොඩනගෙන්න ඒ පැවතිච්ච දේව විශ්වාසය ඉඳ තියලා නැහැ. නමුත් සාරවත්යන් වහන්සේ ඇවිල්ලා උන්වහන්සේ පාලුනේ බමුණ කුලයේ නෙමෙයි උන්වහන්සේ ශාස්ත්‍රීය කුලයක. ශාස්ත්‍රීය කියන එකේ අදහසම කඩුව අතේ තියෙනයි කියන එකයි. විච්ඡේදනය තමයි වැඩි, කපන එක තමයි වැඩි. එනිසා උන්වහන්සේ මේක දේව නිර්මාණයක් නෙවෙයි, මේ ශරීරය හැදිලා තියෙන මේ දෙතිසක් කුණප වලින් මේ කුණප වල ක්‍රමානුකූල වැඩපිළිවෙලක් තියෙනවා ජීවත් වෙලා ඉන්න කාලේ. ඒ නිසා ඒකට වනාහුසද වලින් ශල්‍ය කර්ම වලින් උපකාර කළ හැකි. ඒව සමබර නැති වුණොත් ලෙඩ වෙනවා. ඒ නිසා ලෙඩ වෙයි සනීප කිරීම හැක්කක් කියන එක අර තිබුණු සම්පූර්ණයේ බමුණු මත බින්ද දාලා සර්වඥාන්සේ ඉදිරියට ගත්ත මතයක්. ඒ නිසා වෛද්‍ය වෘත්තියේ ඕනම කෙනෙක් අද ඉන්නවා නම් බටහිර වේවා මේ ආයුර්වේද වේවා කුන්දර දන්නේ නැත්නම් දැනගන්න ඕනේ බුදුජානන් වහන්සේ නොහිටින්ට වෛද්‍ය සේවයක් නැහැ. ඒක මේ සම්ප්‍රදාන කුල බුද්ධ ආගම ගරු කරන හැම කෙනෙක්ම මතු කරගත්ත කාරණාවක්. මේ එතෙක් කල් පැවතිච්ච මේ ශරීර සෞඛ්‍ය දෙයන්න අතර බාර දෙන එක මවුන් කාර්යයට බාර දීලා ඒකට යටත් ඕනේ කියන මතය පිළිගන්න බුදුහාමුදුරු කැමති වුණේ නැහැ. ඒ නිසා අපේ විනය පිටකයේ බේසජ්ජක්ඛන්දකය කියලා එකක් තියෙනවා. ඒක සර්වචන් වහන්සේ ලෙඩ රෝග රාශියක් අඳුරගෙන ඒකට වෙදකක්. ඒක කියලා දීලා තියෙන්නේ මේ හතරමං හන්දවල බේත් ආපු දාගෙන වෙදකක් කරන්නේ නෙමෙයි. භාවනා කරන අයට සෞඛ්‍ය තියාගන්න. ලෝකයට එක වැඩගත්තට තරහක් නැහැ. නමුත් සර්වචන් වහන්සේ කියනවා සංඝයා යන්න එපයි කියලා ගිහි වෙදකම් වලට. ඒක ලාමක වෘත්තියක් කියලා දෙනවා. හැබැයි සංඝයා සංඝයාගේ වෙදකම් කරගන්න ඕන. සංඝයා තමන්ගේ වෙදකම් කරගන්න ඕන කියලා උන්වහන්සේ බේසජ්ජක්ඛන්දකේ දේශනා කරලා තියෙනවා. ඒ නිසා සර්වචන් වහන්සේ මේ සෞඛ්‍ය කියලා කියන්නේ ආසින් වෙන එකක්වත් දෙව නිර්මාණයක්වත් ලෙඩ වෙච්චාම අක්කඳෝමයි කියලා නිකතල්ලේ තියාගෙන අඬන එකක්වත් නෙමෙයි. ඔක වෙන්න හේතු රාශියක් තියෙනවා. අසනීප වෙන්න කර්මජ හේතු තියෙනවා, චිත්තජ හේතු තියෙනවා, උතුජ හේතු තියෙනවා, ආහාරජ හේතු තියෙනවා. එහෙම නැතුව ඉන් එහාට ගිය කිසිම මවුන් කාර්යයක් නැහැ කියන එක උන්වහන්සේ බොහෝම සක්සුතක්සේ දේශනා කළා. ඒකේ සමහර කර්මජ රෝග තියෙනවා. ඒව බොහොම අමාරුයි ප්‍රතික්‍රම කරන්න. ඒව ඉතින් ඒ කර්මෙ ගෙවි යනකම් ඒ මතින් අලුත් කර්ම රැස් කරගන්න නැතුව මේක අවාදනාවක් කරගන්න නැතුව කලේතු හොඳම දේ කරලා ඒ කර්ම ශක්තිය ගෙවෙනකන් ඒ මේ බණ භාවනා කටයුතු දාන සීල කටයුතු කරන ආගමනුකූල ජීවිත ගත කිරීම කලේතුයි. නමුත් චිත්ත දෝෂද ආහාරජ රෝග එනවනම් පිළියම් කියන ඒක පිළිබඳව ඇත්තට ගැඹුරු අදහසක් අතු කරපු සමහරට ඇත්ත වෙන්න පුළුවන් බොරු වෙන්න පුළුවන් අපි දන්නේ නැහැ. තාම ඔප්පු කරලා නැහැ. මේ අපි ධර්මාශෝක රජතුමා ඒ ග්‍රීෂියට පිටත් කරපු ධර්ම දූත කණ්ඩායමේ ඉස්සල්ලාම මුල් වෙච්ච ගුරුහාමුදුරුවෝ නැත්තම් අපේ මහින්ද මහරහතන් වහන්සේ වගේ ප්‍රධාන තැනකට තියෙන තේරපුත්ත කියන හාමුදුරුවෝ කියනවා. ඒ උන්වහන්සේ ගියාට පස්සේ ඒ රටේ තිබුණ සම්පූර්ණ ග්‍රීක යෝනක කියන නම පාවිච්චි කරන්නේ යෝනක ප්‍රදේශයේ සංස්කෘතිය වෙනස්, වෛද්‍ය ක්‍රම වෙනස්, තර්ක ක්‍රම වෙනස්. ඒ නිසා උන්වහන්සේලා විවිධාකාරයේ පළාතට ගැළපෙන සංස්කෘතියට ගැළපෙන ක්‍රමය අනුව තමයි බුද්ධ ආගම පතුරවලා තියෙන්නේ. බොහෝම දිනකට මේ ප්‍රචාරිත වෙලා තියෙනවා. අපේ වන්නලිසෑය කටයුතු කරනකොට 12000ක් රහතන් වහන්සේලා යෝනක ජනපදයේ යෝනක පුරේ ලංකාවට අහසින් ඇවිල්ලා තියෙනවා කියන බොහොම පැතිරලා තියෙනවා. ඒ කාලේ උන්වහන්සේලා විසින් ඒ රටට ඉදිරිපත් කළා තියෙනවා ඔයගොල්ලන්ගේ සංස්කෘතියේ තියෙන විදිහට නෙමෙයි ලෙඩ වෙච්චාම බෙහෙත් කළ හැකි කියන එක. ඒක හරිය ලොකු දෙයක් කියලා කියනවා ග්‍රීක සම්ප්‍රදායට. මොකද ඒගොල්ලෝ හිතාන හිටියේ ඒක ඔක්කොම දේව නිර්මාණයක් වෙනස් කරන්න බෑ කියලා.
ඒක නිසා ඒ පැත්තේ ඇති වෙච්ච ඒ අලුත් වෛද්‍ය ක්‍රමෙද කියලා කියන්නේ තේරපුත්ත ක්‍රමය කියලා. ඒක තමයි කැඩිලා ඇවිල්ලා අද තෙරපිටික් මෙඩිසින් කියලා බටහිර වෛද්‍ය විද්‍යාව හැදලා තියෙන්නේ කියලා කියනවා. ඒක නිසා මේ ඉන්දියාවෙන්මයි මේ ආයුර්වේද ක්‍රමයක් තෙරපිටික් මෙතඩ් දෙකම ඇවිල්ලා තියෙන්නේ කියලා. එතකන් ලෝකෙ කිසිම තැනක යෝගේ වෛද්‍ය වෘත්තියක් දිගට ගිහිල්ලා නැහැ. අපි මෙතෙන්දී එක ඉරක් ඇඳලා පෙන්වන්න ඕනේ. එකක් තමයි සර්වජන ආංශයේ භික්ෂුන් වහන්සේලාට මතක් කරලා තියෙනවා. මේක බොහොම ජනප්‍රිය මාතෘකාවක් වුණාට කවදාකවත් ගිහින් වැදගත් වලට යන්න එපා. ඒක තිරසං වැඩක්. තිරච්ඡානගත මේ ජීවන රටාවක් කියලා වැදගත්කම් කරන්න යන්න එපායි කියලා. හැබැයි ඉතින් සංඝයා සංඝයාගේ වැදගත්කම් දැනගන්න ඕනේ. අනික් සංඝයාට දෙවිච්චම උපස්ථාන කරන්න දැනගන්න ඕනේ. සෝගවචරත් යෝගාවචරියොත් සංඝයාන්සලා වගේ ලොකු කැපවීමකින් මන බහවනා කරනකොට එයත්න්ගේ කියලා දෙන්න ඕන. මෙන්න මෙහෙමයි කරන්නේ කියලා. ඒ නිසා සංඝයා දැනගන්න ඕනේ මේක ජීවකෞෘත්‍යයක් කරගන්න එපා. එහෙම කෙරුවොත් අපි ආජීවය කෙලෙසෙනවා. මොකද ලැබෙන දෙකේ යැපෙන එකයි කරන්න තියෙන්නේ. දෙක මේ වේදකමෙත් අත්තාරාදෝ හෝති අපාතංකෝ කියන මේ වේදකමෙත් මුනවරවල් දෙකක් තියෙනවා. එකක් තමයි වේදකම අනිත් එක තමයි හේදකම. වේදකම කියලා කියන්නේ ලෙඩක් ආවට පස්සේ මොකක් හරි කර්මජ හේතුවක්, චිත්තජ හේතුවක්, උතුජ ආහාරජ හේතුවක් නිසා අපේ ශාරීරියේ දොස් කිපිලා රෝග ලක්ෂණ තියෙනවා. රෝග ලක්ෂණ ඇති වෙච්චාම ඉතින් මේ ඒ රෝගියාට සාමාන්‍ය ජීවිතය පවත්වාගෙන යන්න බැරි වෙනවා. සමහරට මරණාන්තික හෝ මරණයට පත් වෙනවා. එතකොට මේ ඇති වෙච්ච මේ රෝග ලක්ෂණ හඳුනාගෙන මේ රෝගේ යටපත් කරලා යෝග්‍යයට සාමාන්‍ය ජීවිතයක් අරගෙන ජීව සඳහා කරන වැඩවලට අපි කියනවා වේදකමයි කියලා. මේ හේදකම කියන්නේ රෝග නොවීම සඳහා ජීවන රටාව ආහාර විහාර මනෝ ව්‍යාපාර කියන ඒ පුද්ගලයාගේ චරිත ලක්ෂණ වෙනස් කරන එක. මෙන්න මේ දෙකෙන් ඔය වේදකම තමයි තෙරපිටික් හීලින් කියන පැත්තට යන්නේ. හේදකම ලෙඩ නොවීම සඳහා ගන්න වැඩපිළිවෙලක් සැනිටේෂන්. මෙන්න මේ දෙකෙන් අද බුද්ධ ආගම මේ හීලින් වලටයි තෙරපිටික් පැත්තටයි පාවිච්චි කරන පටන් ගන්න තියෙනවා. බටහිර ලෝකේ තනි කරම බුද්ධ ආගම තනි වචනට යට වෙලා තියෙන එක තෙරපිටික් වෙලා. බුද්ධ ආගම පාවිච්චි කරන්නේ මානසික රෝග නැති කරන්න. එහෙම නැත්නම් මොකක් හරි දෙයකට. ඒක නරක නෑ. නමුත් මතක තියාගන්න ඕනේ මේ කරත් ඉස්සර කරන්න හොඳ නෑ ගුණායින් දැදී. ගුණායි කරත් යනවා නම් ගුණාම ඉස්සරහින් තියෙන්න ඕනේ. ඒ නිසා බුද්ධ ධර්මයේ සඳහන් කරන මේ ප්‍රධානාංගය ප්‍රධානියංග වශයෙන් පාවිච්චි කරන එක හෝ බුදුහාමුදුර අපිට ගිහිල්ලා තියලා කියලා දීලා තියෙන මේ වේදකමේ කියන්නේ අරසාවෙන් දී කියලා. ලෙඩ නොවිය අරසාවීම සඳහා හේදකම ඉස්සරහ ගන්නී කියලා. ඉතින් මේ දෙකේදී බණ භාවනා කරන අභිඋනත් මේ භාවනා කරන වැඩ කවදාකවත් මේ ලාමක වෙන ලිලක්සුව කිරීම සඳහා වෙයිනවා කියන කදාසිය යන්න තරකයි. අපි හිතන්න ඕනේ මේ භාවනා කරන්නේ සංසාර රෝගේ නැති කරන්නයි. සංසාර රෝගේ ලක්ෂණ තමයි ජාති ජරා ව්‍යාධි මරණ කියන්නේ. ජාතියක් ඇති වෙන්නේ සංසාර රෝගේ නිසා. ඇති වෙච්ච ජාතිය ජාතියටපත් වෙච්ච උපදින කෙරා ජරාවටපත් වෙන්නේ සංසාර රෝගයක් නිසා. ඒක බුදුහාමුදුරන්ට විනාශ කරන්න බෑ බුදුහමරුත් ඒකට යනවා. ඒ වගේම ජරාවෙන් ගිහිලා ව්‍යාධියටපත් වෙනවා ලෙඩ වෙනවා. ඒක සංසාරේ ඉන්න කිසිම කෙනෙකුට ගැලවීමක් නැහැ. අවසානයේ මරණයටපත් වෙනවා. අන්න ඒකයි අපි මේ මන භවනා කරලා ගන්න ගන්න හේදකම යනද අන්තිම කෙලවර. ඒක කරනකොට අනිවාර්යයෙන්ම අප්පාබාධෝ හෝති අප්පාතංකෝ. ඒ පුද්ගලයා අල්පාවල්යිත. ඒ වගේම මානසික තත්ත්ව ලෙඩ රෝග අඩු කෙනෙක් බවට පත් වෙන්න ඕනේ. ඒව අතුරුඵල. භාවනා කරනකොට හම්බෙනවා. පටන් ගන්නකොටම සෑහෙන ප්‍රදේශයක් තියෙනවා. ඒ නිසා හැම යෝගාවචරයකම වග බලා ගන්න ඕනේ තමයි කායික මානසික මේ පිරිසුදුකම්. නිරෝගී භාවය අධ්‍යාත්මික සහ බාහ්‍ය වස්තුවල පිරිසුදු භාවයක් තියෙනවා. එතකොට තමයි අපට බණ භාවනා කරන්න ගියාම නිරවුල් කයක් සහ නිරවුල් මනසක් දායාදයක් වශයෙන් ලැබෙන්නේ. ඒක නොලැබුණොත් කොච්චර හොඳ අපි කිය බුදුහාමුදුර හම්බ වුණා. මුදල ධර්මයේ ආහඬ ලැබුණා. තමන්ගේ කය එකට ඉඩ දෙන්නේ නැත්නම්
මනසේකට ඉඩ දෙන්නේ නැත්නම් රෝග ලක්ෂණ නිසා ප්‍රයෝජන ගන්න බෑ. එනිසා සර්වඥාචර්යේ සඳහන් කරනවා අපේ කය කියලා කියන්නේ නිතරම ලෙඩ වෙන ඒක රෝග නිබංග රෝග නිගණ්ඩු කියලා මගේ කතා කරන මේක කැදල්ලක් රෝගයන් දරා සිටින කැදල්ලක් වගේ කුරුල්ලෝ ධර්ම කැදල්ලට කුරුළු කැදල්ල කියනවා වගේ මේක රෝගයන් ධර්ම කැදල්ලක්. ඉතින් මේක සමව පවත්වනවා කියන එක එහෙම නැත්නම් මේ අප්පාබාධෝ hoti අප්පාදංක විදිහට පාවිච්චි කරනවා කියන එක එසේ මේකේ කාරණාවක් නෙමෙයි. මේ මොහොතේ හොඳ වුණොත් ඊගා මොහොතේ හරියන්නේ නැහැ. ඒකේ අර නකුල මාතා නකුල පිතාවගේ හොඳටම වයසක දෙපළක් සර්වඥාන්සේ දැකලා බොහෝම සද්ධාවන්තයි සර්වඥාන්සේ පිළිබඳව ලොකුම ගෞරව සම්ප්‍රයුක්තයි සඳහන් කරලි වෙලා කියනවා නේ ස්වාමීන් වහන්සේ අපිට ඔබ වහන්සේ ළඟ ඉන්නකොට කෙලින් ඉඳගෙන ඉන්න බෑ බොහෝම දුර්වලයි වයසයි ඉතින් ඒක නිසා බොහොම මේ දුර්වල තත්ත්වයකට පත්වලා ඉන්නේ කියලා. ඉතින් සර්වඥාන්සේ කියනවා ඔය වගේ වයසට ගිය දෙපළක් විතරක් නෙමෙයි යම් කඩවතක් එහෙම නැත්නම් දෙකර හරි වයසේ ඉලන්දාරියෙක් හෝ ළමිසියෙක් හෝ එක චිත්තක්ෂණයකට හිතනවා නම් මම නිරෝගී කියලා ඒකෙන් පිස්සු ඇර වෙන කියන්නේ දැක්කයි කියලා. එකම චිත්තක්ෂණයක්වත් නැහැ කියලා කියනවා මේ ලෝකේ නිරෝගීකම කියන එක. හිතනවා නම් යම් කිසි කෙනෙක් ඒ පිස්සුවක් කියලා කියනවා. ඒක සංස්කෘත ශ්ලෝකයක සඳහන් කරලා තිනවා අහෝ නිර්මාණ කෞශල්‍ය යේන ලෝකං විනිර්මිත ජගත්‍යස්මින් සුයිපුලේ ස්වස්තතෝ නයිකෝපි ලබ්භතේ කියලා. ඒක මේ නිර්මාණය කරපු දේව නිර්මාපකයාට උසුළු විසුළු කරනවා. අහෝ නිර්මාණ කෞශල්‍ය අනිඹ නිර්මාණ කෞශල්‍ය තියෙන ශ්‍රේෂ්ඨත්වය. යේන ලෝකං විනිර්මිත උඹ විසින් නිර්මාණය කරන ලද මේ ලෝකේ එකම ස්වස්තයක්වත් නැහැ කියලා. මවල තියෙන හරියක් පාව තියෙන ලෙඩු නිසා උඹ ලෙඩෙක් වෙන්නද කියලා දිනවා. මාෝගේ කාලෙ ලෙඩෙක් වෙන්නේ නැද මොනවද මේ යාගේ තාලෙත් නෙමවන්නේ. එක එක්කත් නතුළු මුළු ලෝකෙම ජගත්‍යස්මින් සුයිපුලේ මෙච්චර විශාල වූ ජගත් තලෙහි ස්වස්තතෝ නයිකෝපි ලබ්යතේ. එකම ස්වස්තයක්වත් නැහැ කියලා. ඉතින් නමුත් මෙතනදී සරෝජනන්ත මතක් කරනවා ඒක හොඳටම දැනගෙන ඒක බොහොම අමාරු සමබර භාවයක් මේ කායික සෞඛ්‍ය සාමාන්‍ය සෞඛ්‍ය. ඉතින් ඒ නිසා යෝගාවචරය බොහෝම සැලකිලිමත් වෙන්න ඕනේ සාමාන්‍ය කාම ආසාවල් එහෙම නැත්නම් වෙන දිවි ආසාවල් තියෙන කෙනෙකුට වඩා නිවන් ගමන යන්නේ කන විශේෂයෙන්ම වග බලා ගන්නවා. තමන්ගේ සෞඛ්‍ය හොඳේ මට්ටමක පාත්ව ගන්න එහෙම නැත්නම් මේ වටිනා වැඩකට විත කරගෙන යන්න බැරි වෙනවා. ඒ විතරක් නෙවෙයි අනික් කාටත් කරගෙන යන්න බැරි වෙනවා. ඒක නිසා නිතරම අල්පාබාධ භාවය එහෙම වගේම ආපහතාංක කියන විදිහට මානසික මට්ටම හොඳේ තත්ත්වයක පවත් ගන්න ඕනේ. ඉතින් මේ පවත්වාගෙන යාම සඳහා අපි ප්‍රධාන වශයෙන්ම සද්ධාව පාවිච්චි කරනවා, සීලේ පාවිච්චි කරනවා. ඒ සීල්වන්ත වෙන්න පුළුවන්න්නේ ප්‍රඥාව ඇති කෙනෙකුට පමණයි. මේ සීලෙන් තමයි අපිට එන්න තියෙන ගොඩාක් මානසික අසහනවල බය දුරු කර ගන්න පුළුවන්. නමුත් ඒක පටන් ගන්නකොටම සීලෙකට යනකොටම එන අඩුයි. නමුත් යන්න සීලෙම අදහන්න කටයුතු කරනවා නම් නැත්තම් මේ තමන්ගේම සීලය පිළිබඳව ලොකු විශ්වාසයකින් කටයුතු කරනවා නම් ලෙඩ රෝග වෙනුවෙන් ඒ අනවශ්‍ය බයක් ඇති කරගෙන ඒකට ඉච්චට කලබල වෙන්න දෙයක් නැහැ. අපි මේ කරගෙන යන්නේ බොහොම බරපතල වැඩක්. සෑහෙන කැපකිරීමකින් කියලා ඒක රෝගය ඉදිරි පිට මේ බය අඩු වෙන්නේ නැති ගතියක් ඇති කරගන්න මානසික ශක්තියක්. ඒක ගොඩක් බලපානවා මේ සුවසේවාවට. තමන්ගේ ඇති මේ රෝග දැරීමේ ශක්තියට උගාවක් බලපානවා ඒ පුද්ගලයා රෝගය කෙරෙහි දක්වන ආකල්පය. යටත් වෙලා බය අඩු වෙලා වැටුනොත් ඒ රෝගය ව්‍යාකර දේනුවක් වගේ පැනලා කාලා දානවා කියලා කියනවා. නමුත් තමන් දන්නවා නම් තමන් ඉන්නේ සීලක. ඒ නිසා ඔබට බය යක්කුන්න බය නෙමෙයි මේ ගෙවල් හදලා තියෙන්නේ රෝණි කියලා. ඒ රෝග ආවට ඇත්තටම ඒකට යට කරගෙන යන්නේ නැහැ. ඒ නිසා ඒකටත් ඇත්තට කියනවා අර මම මුලින්ම කියපු වචනේ මම කැමැති මතක් කරන්න. භාවනා කළා යම් ප්‍රමාණයකට භාවනාවේදී ඒ සති සමාධි දිනුනෙ චෙක් කරනකොට තමයි ඒ අදිෂ්ඨාන ශක්තිය වැඩෙන්නේ. තේරුම් ගන්න පුළුවන් වෙන්නේ හොඳට සතියෙන් ඉන්න පුළුවන් නම් මේ චිත්තක්ෂණය නිරෝගී. එවැනි චිත්තක්ෂණයක් ධරණ කයත් සෑහෙන නිරෝගී වෙන්න ඕනේ.
නිරෝගී කරවන ගතියක් තියෙනවා. ඒ නිසා අපි බෙහෙතුත් බොන්න ඕනේ. දොස්තරලත් ලෝකේ ඉන්න ඕනේ. ඒකේ ප්‍රශ්නයක් නැහැ. නමුත් ඒකට ගන්න තමන් ඒ ශරීරේ පාලනය කරන තමන් පිරිසිදුව ගත කරන්න ඕනේ. ඉතින් මේ යෝග ජීවිතයේදී ඔය කියන විදිහට සීලය වගේම ඊටාම වැදගත් වෙනවා සෞඛ්‍ය තත්ත්වය රකා ගැනීමේදී මේ ධර්මම් භාවනා. සර්වඥාන්සේගේ දේශනාවල උන්වහන්සේ සඳහන් කළා තියෙනවා ඒ කොච්චර දුරට ධර්මම් භාවනාව ලංකර ගැනීමෙන් ලෙඩ රෝග අඩු තත්ත්වයකටපත් වෙන්න පුළුවන් කියලා. ඒ නිසා චංගමානසංස සූත්‍රයේදී මම කීප වතාවක් කීප වෙලාවල් මතක් කරලා තියෙනවා මේ ඒ සූත්‍රයේදී සර්වඥාන්සේ සඳහන් කළා තියෙනවා මේ ආනිසංස පංචමානි බික්කවේ චංකමානිසංස චංකමානිසංස කියලා. ධක්මං භාවනා කිරීමේ ආනිසංස පහක් මේක සඳහන් කරලා තියෙනවා. පළවෙනියෙන්ම සඳහන් කරලා තියෙන්නේ නැහැ පළවෙනියෙන්ම සඳහන් කරලා තියෙන අද්ධානක්කම හොති පදානක්කම. දිග ගමනක් යෑමේදී ඒ ඉස්සර තිබුණ ක්‍රමයේ හැටියට පුංචි ගමන් මල්ලක් ලැහැත්ති කරගන්න ඕනේ. මොකද ගමන් මල්ල බර වුණොත් ගමන අමාරු නිසා ඒ පුංචි තේ අරගෙන ගමන නිමා වෙනකන් යන්න නම් සෑහෙන දැරීමේ ශක්තියක් අවශ්‍යයි. මගියට ගමිකයාට ලොකු දැරීමේ ශක්තියක් අවශ්‍යයි දීර්ඝ ගමනක් හමාර කරන්න. එහෙම නැත්නම් අතරමඟදී එක්ක හැරිලා එන්න වෙනවා නැත්නම් ලෙඩ වෙලා මේ දුකටපත් වෙලා මරණයටපත් වෙනවා. අන්න ඒ වගේ දීර්ඝ ගමනක් යන කෙනෙකුට සක්මන් කියලා පටන් අරගත්තොත් ඒ වෙනකට වැඩි දිගට කරගෙන යන්න පුළුවන් ශක්තියක් එනවා. ඒක නිසා අධධාන ගමනකට බොහෝම අවශ්‍ය වෙනවයි කියනවා. කල්ැතුව සක්මන් කරලා ඇඟ පදම් කරගන්න ඕනේ. දිග ගමනට ගාව පදම් කරගන්න එකට දැනගන්න ඕනේ සාමාන්‍ය සෞඛ්‍ය සම්පන්න විදිහට සමන්ත සුදුසු වේගය මෙච්චරයි. ඒ වගේම ඉර අවබස්සා කරේ. ඉර බැහැගෙන යන වෙලාවේ ගමන් කරන්නේ. ඉර නගින වෙලාවේ ගමන් කරන්නේ. ඉර මද්දාහන වෙලාවේ සාමාන්‍ය ගම්කයා මගියා ගමන් කරන්නේ. එයා කැම ටිකක් කාලා දිවා විහරණය කරනවා. ඒ වෙලාවේ බොහොම සැර වැඩින්නේ. ඊට පස්සේ ආයෙ සැරයක්. ඉර අවබස්සා කරේ හැන්දෑ කරේ ආයෙ යනවා. අන්නේ වට මේ ඒ කාලගුණයත් එක්ක පරිසරයත් එක්ක සක්මණින් වැඩි ආනිසංස ලැබෙන්නේ කොයි එකද කියලා දැනගන්න නම් උදේ සක්මන් කරන්න ඕන, දවල් සක්මන් කරන්න ඕන, හැන්දෑවේ සක්මන් කරන්න ඕන, රෑ වෙනකන් සක්මන් කළා. වැඩියෙන්ම සක්මණේ ආනිසංස කොයි වෙලාවද එන්නේ? අන්න ඒක තමයි සෞඛ්‍යයට බොහොම හොඳ එක. දැන් මේ වගේ කාර්යකරණක් හදනකොට අපි සාමාන්‍ය ක්‍රමයට සක්මණයි පරියංගයයි දානවා. මේක සාමාන්‍යයෙන් කියන්නේ ආධුනිකයෙකුට භාවනා කාර්යකරණක් සකස් කරගන්න හැකියි. නමුත් අපි දිගට භාවනා කරගෙන යනකොට තමන් වඩා ආනන්ත දෙන ප්‍රතිඵල දෙන කාලයට සක්මණයි පරියංගයයි හදා ගන්න ඕනේ. එimhe හදාගෙන හැම වෙලාවෙදීම ඒ සතිය සමාධියට උදව් කරන වගේම සෞඛ්‍ය සම්පන්න භාවයට උදව් කරන විදිහට සක්මණ හදා ගන්න. දිවිඥානයේ සංසේ තමයි පධානකම හොති. පධානකම කියලා කියන්නේ මේ දානයක් දෙනවට වැඩිය සිල් රැකීම සඳහා අදිෂ්ඨාන ශක්තියක් අවශ්‍යයි. කැපවීමක් අවශ්‍යයි අභ්‍යන්තරගත වෙච්ච. සිල් රකින්න කෙනා ඒ සීලේ යම් ප්‍රමාණයකට සකස් කරගත්තට පස්සේ වාඩි වෙලා පැයක් කමාරක් භාවනාවක් කරන්න. සමත භාවනාවක් කරන්න. අරිට වැඩිය කැපකිරීමක් අවශ්‍යයි. පදන් වීර්යයක් අවශ්‍යයි. කෙලෙස් තවන වීර්යයක් අවශ්‍යයි. ඊටත් වඩා අවශ්‍යයි කියලා කියනවා විපස්සනා භාවනාවක් කරන්න. මොකද සමත භාවනාදී කරන්නේ ඒ පරිඋත්ථාන මට්ටමේ කෙලෙස් යම් ප්‍රමාණයකට නතර කරලා හරි ලබාගත් කායික විවේකය චිත්ත විවේකයක් බවට පත් කර ගැනීම. විපස්සනා හරියට පස්සේ උපදි විවේකයක් බවට පත් කර ගන්න වෙනවා. කෙලෙස් සියල්ලම ගලවලා දාන්න වෙනවා. අන්න එතකොට විශේෂයෙන්ම වංචනික ධර්ම වර්ගයක් මතුවේ. අපි මේ දෙකක හොඳයි කියන හිතපු බොහෝ දේවල් විෂ බවත් අපි මේ දෙකක 9යි කිරිපෝලා කියන්නේ දන්නේ නැතුව උදව් කරලා තියෙන කෙලෙස් වගේ එකට කියලා දැනගන්නකොට ඒ පුද්ගලයා තුළ විශාල ආත්ම ශක්තියක් අවශ්‍ය වෙනවා. පදන් වීර්යයක් අවශ්‍ය වෙනවා. චිත්ත ශක්තිය, අදිෂ්ඨාන ශක්තිය. ඒ නිසා විපස්සනාවට යන කෙනාට විශාල පදන් වීර්යයක් අවශ්‍යයි. අතරමඟ නතර කෙරුවොත් හරි ලැජ්ජාවකටපත් වෙනවා. ඒ වගේම මානසිකත්වය හරි ඉක්මනට කඩා වැටෙනවා. ඒක නිසා ඒ අතර කරන්නේ නැතුව ජයකනුව දක්වාම ගෙනියන්න ඒ ප්‍රධාන වීර්ය වැඩෙන්නේ සක්මණේ කියලා කියනවා.
ඒ මොකද යම් කිසි වෙලාව භාවනා කරගෙන ඉන්නකොට ඒ ලිද රෝගයක් නිසා හෝ මානසික අසහනයක් නිසා හෝ ඒ පුද්ගලයාට වෙනදා පුරුදු පරියන්කේ කරගන්න බැරි නම් එතෙන් ඉස්සෙ මේ සමාධිය නැත්නම් භාවනාවේ රසය එන්නේ නැත්නම් සම්පූර්ණ භාවනා ජීවිතය අතහරින වෙනුවට සක්මන් කරලා බේරගන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට එහෙම වාඩි වෙලා ඉන්න සම් විවේක ගන්නක් නැහැ. නමුත් අපිට ටිකක් වෙලාව හම්බ වෙනවා නම් හම්බෙච්ච ටිකේ සක්මන් කරලා අර භාවනාවේදී අවශ්‍ය කරන්නා වූ කාලය ඒ සඳහා වැය කිරීම තැනකනතරලා පරියන්කයට වැඩිය සක්මන්ණයකින් කොට ගා ගන්න හැටි තේරුම් ගන්නවා. එහෙම නොතිබුණොත් අපි හැමදාම ඒ නිස්සද්ද පරිසර එතනින් ගියාම පරියන්කයක් සඳහා ඇති ඉඩ පහසුකම් අනිත් පැත්තෙන් ඒකට ලැබෙන අනුග්‍රහ වගේ දේවල් මත තද්ද ලෙස බැඳෙන්න පටන් ගන්නවා. තද ලෙස යැපෙන්න පටන් ගන්නවා. සක්මන් භාවනාවේදී ඒක නෑ. සක්මන් භාවනාවේදී කවුරක් එක දැනගත්තත් එකයි නැත්ත් එකයි හද්ද දිනුනත් එකයි නැත්ත් එකයි. Tamanta hambe chita paaduka sakman karana dannawana ara amali karadara thiyena welawal wala pariyankin wena badawa ledakin badawakin manasika sahanakin wena de sakmanakin gota ganna. Nisa sakman bahawanaadi adahanak kama duradigiyana barapatala karanawak atharmaga natharmaka yanna puluwa. Ehe passe sandahan ganna kelimma oya pancha pradhana angiya wala hambena deweni karanawa appa badawa hoti appa tanko. ඒ සක්මන් කරන කෙනාට කායික ලෙඩ රෝග අඩු වෙනවා. මානසික ලෙඩ රෝගත් අඩු වෙනවා. ඒකට හොඳට කියවලා බලනකොට ඉතිහාසයේ අපි සමහර වෙලාවල් වලට බොහෝම තදබල විද්‍යානුකූල ප්‍රශ්නයක් හෝ රාජ්‍ය තාන්ත්‍රික ප්‍රශ්නයක් හෝ මොනාරි ප්‍රශ්නයක් වෙනකොට සක්මන් කරගෙන ඉන්න වෙලාවෙද පාරටම ඒ උත්තර ඒක පිළිබඳව විසඳුම ලැබිච්ච අනුසාර සඳහන් වෙලා තියෙනවා. මොකද සක්මන් කරන වෙලාවේදී නිකන් හැඟුම් මුදා හැරලා හිත විස්්‍රාම වෙන වෙලාවක් එනවා. එතකොට අර හිතේ තියෙන නිර්මාණශීලීත්වයේ ඉබේම මතුවෙන වෙලාවක් එනවා. ඒක නිසා අප්පා බාද අප්පා තංග කියන එක එදත් දැනගෙන ඉඳලා තියෙනවා සක්මනේ ලැබෙන බව. ඒ නිසා යෝගාවචරය හොඳට මතක තියාගන්න ඕනේ. තමන්ගේ යෝග ගමනේ දුර දිග යන්න නම් තමන්ගේ යෝග ගමනේදී වීර්ය බහා නොතබ දිගට දැල්වෙන පහනක් අතින් ගත්ත කෙනෙක් වගේ දිගට මේ යන්න නම් සක්මන තියෙනවා. සක්මන නැති වුණොත් බොහෝම ඉක්මනට මේ භාවනා ජීවිතය අසීතල වෙන්න පටන් ගන්නවා. ලෙඩ වෙන්න පටන් ගන්නවා. නිදි මතට බර වෙන්න පටන් ගන්නවා. ඇඹුල් වෙන්න පටන් ගන්නවා. සක්මනෙන් තමයි මේක මිහිරි රසකටපත් කරලා අවදිමත් භාවයකින් අප්‍රමාද භාවයකින් දිගට ගෙනියන්නේ. ඉතින් අපි මේ මෙවැනි ආනිසංස ජනක වෙන සක්මනක් කරන හැටි පිළිබඳව අපි කෙටියෙන් මෙතනදි මතක් කරගත්තොත් පරියංක භාවනාවක් සඳහා භාවනා මධ්‍යස්ථානයක් විවේක තැනක් ඒ වගේම නිස්සද්ද පරිසරයක් සියල්ලම අවශ්‍ය වුණාට සක්මන් භාවනාවක් සඳහා ඇත්තටම අරගෙන වැඩ කරන නිසා ඒ වගේම කනට ශබ්ද එහෙමෙන් උනත් භාවනා කරන නිසා එච්චරම ලොකු පරිසරයක් අවශ්‍ය නැහැයි කියලා එක පැත්තකින් කියන්න පුළුවන්. මධ්‍යම ප්‍රමාණයේ පරිසරයකින් අපිට සක්මනක් හදාගන්න පුළුවන්. ඒකෙදි අපි ඇවිදිමින් භාවනා කරන නිසා ඉරියව්ව පවතින හිතගෙන ඒ නිසා ගොඩාක් වෙලාවට අර පරියංකේට යනකොට ඇතිවෙනා වූ කොන්දේ අමාරු දණි අමාරු කියන දෙකට සක්මන් භාවනාවේදී විකල්පයක් හම්බුනා. එමත්තන්ට මේ වේදනා අයින් කරන අතර මේ වේදනා ඇති කරන රෝග වාත අමාරු නැති කරන ගතියක් තියෙනවා සක්මන් භාවනාවේ. ඒ නිසා සක්මන් කිරීමේදී හිතගෙන ඉරියව්ව ගත කරන්නේ අපි පරියංකයේදී චේතනාවක් නැතිව කෙරෙන කටයුත්තටයි හිත දාන්නේ. මේ හුස්ම ගන්නවා කියන එක චේතනාවක් ඇතුළත් කරගන්න පුළුවන්. මොකද සාමාන්‍ය බොහෝ විට අපි සිටින්නේ අචේතනිකව. විශේෂයෙන්ම නිින්ද ගිය වෙලාවක නැත්නම් අපි වැඩක් කරන වෙලාවක අපි කවදාවත් හුස්ම ගන්නෑ. ඔය ප්‍රාණයාම කරන වෙලාවක නැත්නම් ව්‍යායාම කරන වෙලාවන අපි හිතලා හුස්ම ගන්නවා. ඒ නිසා පරියන්කේදී කෙරෙන්නේ චේතනාවක් නැතුව ඉබේ අනිවාර්යයෙන්ම සිදුවෙන වැඩකට හිත දාන එක. මොකද සක්මන කියලා කියන්නේ චේතනාවක් සහිත පරිසවීමක් ලැබීමක් ලැබීමක් සහිත චේතනාවක් සහිත ඒකට හිත යෙදීමක්. ඒ නිසා මේ සක්මනේදී මේ චේතනාවේ බලපෑම අපිට තියෙන නිසා
ඒක සමහර වෙලාවට භාවනාව විචිත්‍ර කරන්නත් උදව් කරනවා. ඒ වගේම සමහරට අවුල් කරන්නත් හේතු වෙන්න ඉඩ තියෙනවා. මේ චේතනාපූර්වක වැඩේ සක්මනේදි කරෙන්නේ යටිකය. ඒ කියන්නේ අපි උඩුකය විශේෂයි තියෙන අවධානය නැති කරලා අත් දෙක එකට තියාගෙන යටිකයේ කෙරෙන්නා වූ මේ චේතනාපූර්වක දක්න තැබීම වම තැබීම වශයෙන් අණුව හිත පැවැත්වීම සතිය පැවැත්වීම තමයි සක්මනේ කෙරෙන්නේ. ඒකට සාපේක්ෂව පරියන්ක භාවනාවේදී කරන්නේ යටිකය අමතක කරලා උජුං කායම් පනිදාය කියන විදිහට උඩුකය ඍජුව තියාගෙන අර යන හුස්ම දිහා බලන එක. ඒ නිසා අපි අවධානය මේ විදිහට වෙනස් වෙනවා. සක්මණේදී උඩුකයේ හිත පවත්තර අතර පසියන්කේදී යටිකය හිත පවත්තරනවා. ඒ වගේම භාවනා කරනකොට පරියන්කේදී අපි ශරීරයේ එක තැනක් එක්ක නාසික ආග්‍රහය නැත්නම් උදරයේ වගේ තැනකට හිත යොදලා හුස්ම ගැනීම සහ පිට කිරීම ඒ තැන අනුව තැන ඉඳගෙන ඒකාග්‍ර කරගෙන එක තැනක ඉඳගෙන බලන වැඩක් තියෙනවා. ඒ නිසා හිත අලවා ගන්න එක. ඒ තෝරාගත තැන තමයි ආවේනික තැන අලවා තැබීම නිසා ඒකාග්‍ර භාවයට පරියන්කේ මරයි. සක්මනේදී වමේ නාභි දකුණේ පයයි හිත මෙහි පිහිටවලා දකුණ කටවිට ඉවර වෙච්ච ගමන් චේතනානුකූලව වම කයට හිත යොදනකොට වම් කය විහිදුවනකොට අර හිත යොදන තැනත් මාරු කරලා දකුණු පායට යනවා. දකුණු පායෙත් සමහර විටක විලුඹෙන් පටන් අරගෙන ඇඟිලි දිහාවට ඒ පීඩනය පැතිරෙන හැටි අනුව හිත යොදන තැන මාරු වෙනවා. නමුත් සූර වෙනකොට මේකෙන් තිබුණ සද්දය එහා එකට යනවා. ඒකෙන් තියෙන සද්ද මෙහා එකට යනවා. හරියට අර රිලේ රේත් එකක් දුවන කණ්ඩායමක්. පළවෙනි එක නා දුවගෙන ඇවිල්ලා රවුමක් ඇවිල්ලා මේ බැටන් එක බිම වට්ටන්නේ නැතුව අනිත් එක නාට දෙන එක ඒ දිනුමට බොහෝම බලපානවා. ඔය දේශන වැටුනොත් එහෙම අර ගෙනාවු ලීඩ් එක එහෙම නැත්නම් ඒ ජයග්‍රාහි ඉදිරිපින්ම නැති වෙනවා. ඒක නිසා එතෙන්දි වැටෙන්නේ නැතුව මේ ගෙනාවු මේ බැටන් එක අනිත් එකට මාරු කෙරෙන්න හොඳට පුහුණු කරන්න ඕන. දුවන දැනගන්නත් ඕනේ මාරු කරන දැනගන්නත් ඕනේ. අන්න ඒ වගේ තමයි සක්මනේදී ඒකාග්‍ර භාවය අඩුයි. මොකද හේතුව එක තැනකම නෙවෙයි ඒක පවත්තන්නේ. ඒ නිසා සාමාන්‍ය චෛතසිකන බැලුවොත් පරියංකය සමාජ චෛතසිකේ වඩන අතර සක්මන වීර්ය චෛතසිකේට බරයි. වීර්ය වඩන උනන්දු ඇති කරලා දෙනවා නිදි මත කඩනවා. ඒ නිසා අපි භාවනා කරගෙන යනකොට සමාලාට අඳුන ගන්න පුළුවන් සමහර චරිත සීතලකමට කුසීතකමට මේ නිදි මතට බරයි. එහෙම කට්ටියට පරියන්කේට වැඩි සක්මන උදව් කරනවා. තව සමහරෙකුට වීර්ය හරි අධිකයි. වීර්ය අධික වෙච්ච කට්ටියට සක්මන් කරන්න ඇවිස්සනවා. එතකොට දැන්පත් කරන්න තම්පකිරුවේ නැත්නම් ඒ ඉන්ද්‍රිය සමබර භාවය ඒ කියන්නේ වීර්ය සතිය සමාධිය සමබර වෙන්නේ නැහැ. දැන් ආනන්ද ස්වාමීන් වහන්සේ හතර ඉරියව්වෙන් තොරව රහත් වෙච්ච කතාවේදී ඒක තමයි වෙලා තියෙන්නේ. ඒ ස්වාමීන් වහන්සේ හෙට උදේ වෙනකොට ධම්මසංගණාව පටන් ගන්නවා. ඒකට ගන්නේ රහතන් වහන්සේලා පමණයි. මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ 499ක්ම නම් කරලා තිබුණා. මොකද ආනන්ද ස්වාමීන් වහන්සේ තමයි ඔක්කොම මේ විස්තර අහලා තියෙන්නේ. නමුත් උන්වහන්සේ නුසුදුස්සෙක්. මොකද හේතුව තාම රහත් වෙලා නැහැ. ඒ නිසා ඔක්කොම ලමතක් කරා සාසනික දයාවෙන් කොහොම හරි මේ කාලය ඇතුළත හේතු දෙ වෙන්නේ ඉතල රහත් වෙන්නේ කියලා. දැන් හුඟ දෙනෙක් ওই භාවනා කරනකොටත් ওই වගේ දේවල් හිත තියාගෙන තමයි භාවනා කරන්නේ. ඒ කියන්නේ වැරද්දක් නැහැ රණ්දාමුක කරලා දිනයි කියලා. දැන් කාලෙ වුණ නෙමෙයි. ඒත් ඉතල තියෙන ටාස්ක් ෆෝස් එකක් දීලා තියෙන හේතු දෙ වෙන්නේ රහත් වෙන කියලා. දීලා තියෙන්නේ රහත් නා කියලා. ඉතින් මේ සාහන්සි කියුවේ මුළු රැම සක්මන් කරා. ඔය නිදි මත කරා සක්මන් කරන්න උන්වහන්සේට අවබෝධ කරගන්න බැරි වුණා. අර වගකීමක් තියෙන හේතු දෙවෙනි රහත් වෙන්න ඕනේ කරන්නේත් වීර්ය වඩන වැඩේ හිතේ තියෙන ඇවිසිල්ල අර කෙන්ටෙන්ට ඇවිසෙන්න පටන් ගත්තා. ලොකු ධෛර්යයක් ඇති කෙනෙක් ආනන්ද ස්වාමීන් වහන්සේ කියන්නේ බුදුජාණන් වහන්සේ වගේම ගොඩාක් පුරුෂ ලක්ෂණ සහිත සාක්‍ය කුලෙම පැවිදි වෙච්චි ඇත්ත අට දෙනෙක් වගේ ශක්තිය තියෙන
එක කෙනෙක් කතා කරනවා වගේ අට වේගයකින් කතා කරන්න පුළුවන් දෝ ධර්ම කතිකත්වය තියෙන සතිමන්ත, දිචිමන්ත, මුතිමන්ත කෙනෙක්. උන්වහන්සේට තේරුණේ නැහැ මේක ඇවිස්සිල්ල වැඩි වෙනවයි කියන එක. බෑ උන්වහන්සේට එකක් තේරුණා රහත් වෙන්න බෑ කියන එක තේරුණා. ගැට ප්‍රයත්නේ හරියන්නේ නැති බව තේරුණා. ඒ නිසා කරලා කරලා හිතාගත්තා උන්නොන්නෝගින් යහුවක් වෙච්චාවයි කියලා ගිහිල්ලා බුදියාගල්ල හිතුවා. එනිසා සක්මණෙන් ඉඳලා ගිහිල්ලා දැන් වාඩි වෙන්න හිත දීලා ඉවරයි, නිදා ගන්න හිත දීලා ඉවරයි. ඒකට අර හිතේ තියුණ දැඩි මම හෙට උදේනකොට රහත් වෙන්න ඕනෑ කියන දැඩි චිත් ඇවිසිල ගතිය නේ. ඉඳ ගන්නකොටම ශරීරෙට විශාල සාන්තියක් එන්න පටන් අරගත්තා. ඒ තරම්ම ධක්මං කරලා. අන්නේ යටි වෙච්ච මේ සමබර භාවයේ තුලම උනාට බලාපොරොත්තුුනේ නෑ. බලාපොරොත්තු නැහැ. අවදි වෙන්න බලන්න උනාට බැලු දැන් නිින්දට යන්න කකුල් දෙක උස්සන ගමන් ඔළුව පාත් කෙරුවා කොට්ටෙට. ඒ චිත්තක්ෂණ කීපය තුල අර වීර්යයයි සමාධියයි සමබර වීම නිසා උනාසික චුනේ සීලොම් පන්න උසස් ශක්තිය නිසා අතර ඉරියව්වෙන් තොරව ඉඳගෙනත් නෙවෙයි හිටගෙනත් නෙවෙයි නිදාගෙනත් නෙවෙයි කිසිමොත් නෙවෙයි අතර ඉරියව්වෙන් තොරව හත් විච රහතන් වහන්සේ කියන. අන්න මේ විදිහට තමන්ගේ මේ අල්පාබාධ භාවයට හිතේට ආ වූ අල්පාතංක ආතති ගතිය අඩු කිරීම සඳහා මේ වෙලාවේ කොහොමද කරන්න ඕනේ කියන එක භාවනා කරන කෙනා ටික කාලයක් යනකොට අවබෝධ කරගන්න ඕනේ. ඇවිස්සිච්ච වීදි අධික වෙච්ච වෙලාවක නම් එලිමහන් සක්මනට ගියොත් තව ඇවිස්සෙනවා. ඒ වෙලාවට පරියන්කේ දයන්ට ඕනේ. ඒ වගේම කුසීත භාවය වැඩි වෙන ගතියක් තියෙනවනම් සමාධිය සීතල වෙලා ලෙඩ සමාධියක් නම් ඒක වීදියෙන් අවසන්න ඕනේ නම් සක්මනට යන්න ඕනේ. අන්නේ දේ කරපුවාම මේ ඉන්දිය සමතාවියත් මධ්‍යම ප්‍රතිපදාවත් අන්ත දෙක අතරීමත් කියන මේ චෛතසිකය නැත්තම් හිත ඍජු වෙන්නේ අම්මාකාරයකට ඒ වාගේම ඒ පුත්කලයාගේ කායකත් විශාල සාන්තියක් වෙනවා. ඒක කියන්නේ පස්සද්ධිය කියලා සුවසේවාවක් පටන් ගන්නවා. ඒක සාමාන්‍ය චිත්ත වෙන්නේ අවිප්පටිසාර භාවය නිසා හිත සිල්වන්ත කෙනෙකුට හිත විපිලිසර ගතියක් නැහැ. අවිප්පටිසාර භාවය නම මම මේ සිල් ලකින්නේ ලාභ ප්‍රෝජන කීති ලබන්න නෙවෙයි. මේ නෛර්යානික සී සත් ධර්මයේ අවශ්‍යතාවයක් වන නිසා ඉන්සමම සතුන් මරන්නේ හොරකම් කරන්නේ නැහැ කිව්වා මේ හිතට හිත අඳ බඳ නැති වෙනවා. ඒ විපිලිසරකම නැතිකම නිසාම සියුම් ප්‍රීතිය, තරුණ ප්‍රීතිය, ප්‍රමෝදයක් පහළ වෙනවා. ඒ ප්‍රමෝදය තමයි අපි භාවනාවේදී ප්‍රීති, සුඛ, පස්සද්ධි සමාත පීති සුඛ පස්සත් පීති පස්සද්ධි සුඛ වශයෙන් දිගට 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 යනකොට තමයි ඒ ශරීරයේ සම්පූර්ණ සැනසෙන්න පටන් ගන්න. ශරීරය අපි එකට කියනවා සංසිද්ධ වීම කියලා. පස්සම්බරයක් වෙන්න පටන් ගන්න. මේක මොන්නම වෙන ක්‍රමයකින්වත් ගන්න බෑ. මේක එන්නේ භාවනා කරලා අර වීර්යය සමාධියයි සමබර වෙන්න ඕනේ. සද්ධාවයි ප්‍රඥාවයි සම්බර වෙන්න ඕනේ. සම්බර වෙච්චාම කවදාකවත් මේ ජීවිතයක රූපයක් බලලා, සද්දයක් අහලා, ගඳක් බලලා, රසක් බලලා, සුඛ භෝගී දේවල් පාවිච්චි කරලා ලබන්න බැරි විදිහේ පුදුමාකාර එකලස්කමක් එනවා. ඉතින් ඒකයි මම මුලින් කිව්වේ මේ ආධුනිකයා පටන් ගන්න කෙනා අපාවාද අපාතංක වෙන්නත් ඕනේ. මේ සාමාන්‍ය මට්ටමට අන්නේ ඇති කරගත්තා වූ කායික ශක්තිය, දැන් කායික නිරෝගී භාවය, මානසික නිරෝගී භාවය පෙළගැස්සিলা තියුණු වෙලා එල්ල වෙලා ඉන්නේ විපස්සනාවෙන් තමයි. සමතෙමුත් වෙනවා, සමතෙමුත් විපස්සද දෙනවා. විපස්සනාවේදී නැවත නැවත ගන්න හැටි දැනගන්නවා, යාන්ත්‍රණය දැනගන්නවා. මෙන්න මේ බොත්තමයි දැන් තද කරන්න ඕනේ. මෙන්න මේක වැඩි වෙලා තියෙනවා. මේක අඩු වෙලා තියෙනවා කියලා දැනගන්න පුළුවන්. ඒක අවශ්‍යයි. ඒක කරගන්න බැරි කෙනාට මේ භාවනාව හොඳ ගුරුවරයෙක් හම්බුනාට අහුණා. හොඳට බණ ඇහුවත් කොච්චර ආසාව තිබුණත් ඒ ශරීරය නලතු කරගන්න බැරි නෑ. තිබුණට වැඩි එන්නේ සෞඛ්‍ය සම්බන්ධ වෙන හැටි දන්නේ නැත්නම් ඉතින් මේ කනගාටුවට වෙනවා. නමුත් ඒක බුදුරජාණන් වහන්සේ මේ කියලා කියන්නේ ඒක මේ කාටවත් හේතු කරන එකක් නෙවෙයි, තමන්ම හදා කියා ගන්න ඕනේ කියලා. මේ ශාරීරික සහ මානසික රෝගවලට අකමැති වුණත් කියන්න තියෙන්නේ ද්වේෂය තමයි හේතුව. මූලිකම හේතු වෙලා තියෙන්නේ ද්වේෂය. ඒ සාමාන්‍යයෙන් කියන්නේ අස්ථාන කෝපය කියලා. ලෝකෙ තියෙන අස්ථාන කෝප වර්ගයක් තියෙනවා, අස්ථාන කෝප කියලා જાතියක් තියෙනවා. හේතු සහිත
තරහ තියෙනවා හේතු රහිත තරහ තියෙනවා. ඒ හේතු රහිත තරහ වල හේතුව දැනගත්තට පස්සේ අපිට ඒකට කරන්න දෙයක් නැහැනේ. ඒ හේතුව නිසා මේක ආවයි කියලා ඒකට නිදහස් කරනුකුත් තියෙනවා හානි වෙනවා. නමුත් ඒක බාහිරට දෙන්න බුණ. නමුත් අපි දැන නොදැන ඇතුළත තියෙනවා අස්ථාන කෝප කියලා જાතියක්. ඒක අපි දන්නේ නැහැ මොකද ඒක එහෙම වෙන්නේ කියලා. ඉඳපු ගමන් මහ විශාල අනතුරු කර ගන්නවා අපි. ඒ තේරෙන්නේ නැහැ දැන් ওই සීදීනසා ගැනීම වගේ දේවල් සිද්ධ වෙන්නේ ඒ අස්ථාන කෝප පිළිබඳව පාලනයක් නැතිකම නිසා. ඇත්තටම අස්ථාන කෝප කියන්නේ පාලනය කරන්න පුළුවන් එකක් නෙවෙයි. ඒක බොහොම ගැඹුරු දෙයක්. නමුත් ඒක පිළිබඳ අවබෝධයක් නැති වුණොත් අපි ගැන අනවශ්‍ය විදියට පශ්චාත්තාප වෙනවා, වැරදි නිගමනවලට පෙළඹෙනවා, අන්න අය කෙරෙත් පෙළඹෙනවා. ඉතින් අනිතරෝ මතක තියාගන්න ඕනේ මේ ලෝකයේ දුවන්නේ කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියන තණ්හා ධාති තුනකින්. ඕකේ ඕනම කෙනෙකුට කාම තණ්හාව කියන එක විශේෂයෙන් මේ පිටසකට කියලා දෙන්න පුළුවන්. කාම තණ්හාව කියන්නේ ඇහි රූප බැලීමට ඇති ආසාව, ඇහැට ඇති ආසාව සහ රූප බැලීමට ඇති ආසාව. කනට ඇති ආදරය සහ ශබ්ද ඇහිමට ඇති ආදරය. ඒ වගේම නාසයේ හොඳට තියෙන එක පිළිබඳ ඇති ආසාව සහ සුවඳ ගඳ බැලීමේ ඇති ආසාව. ඒ වගේම දිවේට කටට හොඳ රස තේරෙන ගතිය සහ ඒක නිතරම රසමසවුරු දෙන්න කියන ආසාව. මේ කායට පහස හැඟුම් තියෙන ගතිය සහ ඒකට අපි මේ සුඛ භෝගී දේවල් වලින් ආවතීව කරන එක. ඒ වගේම මේ හිතට ධර්ම කරුණු වැටෙනවා කියලා විවිධාකාර ධර්ම කරුණු දීමින් අපි කාම ලෝකේ සකස් කරගන්නවා. මේ කාම ලෝකේ හොඳට මොනකට වැඩි බුද්ධ විඳින ගත්තොත් මොකද වෙන්නේ? අපිට සංසාර ගමන දුක් විඳින්න වෙනවා. ගුණට වැඩි කාමසුකල්ලි කාණ්ඩ. ඒ නිසා අපිට භව තණ්හාව නිසා අපි කාම තණ්හා අඩු කළ පින් කරන්න පටන් ගන්නවා. පින් කරන්නේ තණ්හාවෙන්මයි. මොද උපනෝපන්න ආත්මයක මේට වැඩි හොඳ දේ කරගෙන යනවා. ඉතින් මේ දෙකම ධර්මිකයි. මේ දෙවෙනි එක විශේෂයෙන්ම ධර්මිකයි. කාම තණ්හාවෙන් තමයි මේ ජීවිතයේ ඕජාව ලබන්නේ. නමුත් සෑහෙන කාම තණ්හාවක් ඇති කරලා තමයි අපි භව තණ්හාවෙන් තමයි පින්දහම් කරන්නේ. මොකද අපි දන්නවා මෙලෝ විතරක් කාල බිලෙන්දලා හරියන්නේ නැහැ පරලෝක් තියෙනවා කියලා. නමුත් මේ එකම තැනකවත් මේ විභව තණ්හාව කියන එකට එච්චර ලොකු අවධාරණයක් ආගමික කතාවෙත් නැහැ. දාර්ශනික පැතිවල උත්සාහ කරලා තියෙනවා. නමුත් එච්චර හොඳ මොකක්ද කියන්නේ හොඳ අර්ථයක් නැහැ කියලා. මේ සෑම ආශාවකම හේවණල්ල වෙන්නේ ද්වේෂයයි. අපි යම් කිසි කෙනෙකුට මෙයා හරියට වැඩිය හොඳයි, මෙයා හරියට වැඩිය මට මනාපයි, මෙයා හරියට වැඩිය මට සමීපයි කියනවනම් ඒත් එක්කම එයා හැර අනික් කට්ටිය කෙරේ නදකින් නොබතන් නොදෝමකින් කියන එක ඉබේම තියෙනවා. ඒක නැතුව මේ එකක් අපි වෙන්න ගන්න බෑ. ඒ නිසා අපි හිතුවට මොනම දෙයකට අපි කැමති වෙනකොට එයින් පරිබාහිර අනික් දේවල් සෑම කෙනෙක් කෙරේ අපේ ද්වේෂය යොමු වෙලා ඉවරයි. කවදා හෝ මේ ජීවිතයේ උපේක්ෂාවට ඇවිල්ලා ප්‍රිය දෙයටත් අප්‍රිය දෙයටත් සමසිත. ලාභයටත් පාඩුවටත් සමසිත. එහෙම නැත්නම් තීත්‍යයටත් අපකීත්‍යයටත් සමහිත. සැපටත් දුකටත් සමහිත එනකම්. අපි මේ ලාභේ තෝරන තාක්කල්, සැප තෝරන තාක්කල්, කීර්තිය තෝරන තාක්කල්, ඒකට ප්‍රතිවිරුද්ධ ධර්මයන් කෙරෙහි ඇතිවෙනා වූ ද්වේෂය අපි වග වෙන්නේ නැහැ. ඒක අපි කියනවා අපි වග වෙන්නේ, අපි බන්නේ, අපි බලන්නේ හොඳ පැත්තට මෛත්‍රී කරන එක විතරයි කියලා. නමුත් බුදුහාමුදුරෝ දන්නවා හොඳ පැත්තට මෛත්‍රී කරන්න අනිත් පැත්තට ද්වේෂය කියන එක නැතුව, කළු පදනමක් නැතුව සුදු චිත්‍රයක් හරි නමන. සුදු පදන මේ සුදු චිත්‍රයක් හන්දට එක්ක අපි පේන්නේ නැහැ. ඒ තමයි මෙතන ද්වේෂතාවයක් වැඩ කරන්නේ. අපි යමක් තෝරනවායි කියලා කියන්නේ අනිත් දේට වෛර කරනවා. ඉති මේ නිසා නිට්ටරෝම අපේ මේ තේරිලි බේරිලි කටන යුතු නිසා මේ අත්තාන කෝපයක්, වෛරයක්, විභව තණ්හාවක් දිගටම වැඩෙනවා. ඒ සාමාන්‍යයෙන් බඩේ මානසික විද්‍යාව කියන්නේ ඩෙත් ඉන්ස්ටින්ක් කියලා. අපි අන්තිමටම කියන්නේ ඔතරුම්ප තමයි. මම මේ දෙක කරන බැරිම වහකනවා නැත්තම් පයින්ව කන්නේ නැත්තම් තියන බෙල්ල කෝච්චර කියලා හිතන් තමයි මේ තේරම ආදර ක්‍රීඩා කරන්නේ. අරිගේ නැත්තම් අරක නැති වෙනකොට මේක බොහොම ළඟ තියෙනවා. මේක තමයි කියනවා මේ රෝග සඳහා. ඒක සාමාන්‍ය කියන්නේ ව්‍යාබාධ සහ ව්‍යාපාද කියන වචන දෙක බොහොම ළඟ ළඟ යන්නේ සමහරවිට දෙක එකම පාවිච්චි වෙනවා. ව්‍යාපාදේ කියලා කියන්නේ දැඩි ලෝභය. මේ
ව්‍යාපාරික කියන්නේ දැන් ද්වේෂය. ව්‍යාපාදයට හේතු වෙන ව්‍යාපාරය තමයි. නමුත් අපි කියන අහිංසකව මයිලඟ ද්වේෂය නෑ. නමුත් යම් යම් දේවල්ට ආසාව තියෙනවා කිය. නමුත් දැනගන්න ඕනේ ආශාවෙන් නැති වෙන හේවණල්ල තමයි ද්වේෂය වෙන්නේ. ඒ නිසා යමකට විශේෂයෙන් ආස කරනවා නම් ඒ තරමටම එතන ද්වේෂය තියෙනවා. මේක කවදාකවත් දාන දෙනකොට අල්ලන්න බෑ. නැත්නම් දාහණය යගේ කරන හිතට අහු වෙන්නේ නෑ. සීලය යගේ කරන හිතට අහු වෙන්නේ නෑ. සමාධිය යගේ කරන හිතට අහු වෙන්නේ නෑ. විපස්සනා කියන්නේ මොකද්ද කියලා දාන්න කෙනාට පමණයි මේක අදාළ වෙන්නේ. ඒ නිසා සර්වඥාන්සේ ලෝක පහළ වෙන්න කියලා දාණි තිබුණා. සීලය තිබුණා. සමාධිය තිබුණා. ඒ කිසිම කෙනෙකුට තේරුනේ නෑ. මේ අපේ ඇතුලේ වංචනික ධර්මයක් වැඩ කරනවා. අපි කන කොච්චර ආදරේ කරනවද කියලා කියනවා නම් එයා සමාන ද්වේෂයකට පොහොර වැටෙනවා අපි අපි. ඒ වගේ අපි මේ කිට්ටුවන්ට බෞලේ අය වෙනුවෙන් අපේ මන අපතාවලට අපි කොච්චර ඇලි ගලි ප්‍රේම කරනවද කියනවනම් එයා සමාන ද්වේෂයක් දෙවේලේ අපෙන් පිට වෙනවා. නමුත් ඒක අපි අඳුරගන්න යන්නේ නැහැ. අපි විතරක් මේ ශිෂ්ට සමාජයේ මතුරන්න කැමති නැහැ. නෝ ශිෂ්ට උනත් අශිෂ්ට උනත් මේක චිත්ත නියාමයක්. ඒක නිසා යම් කිසි කෙනෙකුට කය සාහිත දෙක සමබර කරගෙන යන්න අවශ්‍ය නම් ඒක තේරුම් ගන්න ඕනේ මේ ධර්ම කෝට්ටාවල තියෙන අන්තිම ගැඹුරුම ධර්මය තමයි උපේක්ෂාව. උපේක්ෂාවට ඉන්නකන් අපේ හිත චපලයි. අපි අනන්තයට යොමුච්ච සරල රේඛාවක නෙවෙයි ගමන් කරන්නේ. අපි දේවල් වලට නැමිච්ච ගතියක් තියෙනවා. දේවල් වලට නතු වෙන ගතියක් තියෙනවා. ඒ නතු භාවයේ නිසාම එහා සමාන ඡාපකින් කරකවලා අපි එතෙන්ටම ගෙනලා අතාරිනවා. එතකොට මම දැක් වෙන ලක්ෂයට තමයි මම කියන්නේ. සක්කාය දිට්ඨිය කියන්නේ. ඒ ඡාපේක අරගෙන හැම වෙලාවෙම ලක්ෂයට සාපේක්ෂව තමයි. නමුත් ආශාවල් නැති ඍජුත්වයක් වෙච්ච ගමන් ගානන්තය දක්වාම යනවා. ඒකට සාපේක්ෂ ලක්ෂයක් ඇති වෙන්නේ නැහැ. සක්කාය දිට්ඨියක් එන්නේ නැහැ. මොන සරුවත් යනවාද දන කවදාකවත් ඒ උපේක්ෂාව මේ සාමාන්‍ය කෙනෙකුට හිතා ගන්නවත් බෑ. අර ධාර්මික අගයක් තියෙනවා. උපේක්ෂාව හොඳයි කියලා දන්නවා. නමුත් ඔය අපි හිතන විදිහට එතන යන්න බෑ. ඒක නිසා ඒ ඉහෙලට ගියාට පස්සේ බොජ්ජංග ධර්ම වලට ගියාට පස්සේ සම්මා සතියෙන් පටන් අරගෙන ධම්මවිචය, පීටි, පස්සද්ධි, සමාධි, උපේක්ඛා. ඊට පස්සේ තමයි ආර්ය අෂ්ටාංග මාර්ගය කියන මධ්‍යම අවත තේරෙන්න පටන් ගන්න. එතුවාකල් අපිට හොඳ උපමානයක් වෙනවා. අපි මේ කය ලෙඩ වෙනවා කියලා කියන්නේ පැත්තකට අදිනවා. මනස ගැස්සෙනවා කියන්නේ පැත්තකට අදිනවා. ඒ පැත්තකට අදින්න හේතුව අපිට ආසාවකට නම් තේරෙයි කියලා දෙන්න පුළුවන්. නමුත් මේක වැඩ කරන තද ද්වේෂයක් තියෙනවා. හැම කෙනෙක්ම තමන් එක ගත කරන ද්වේෂයක්, තමන් ප්‍රියමනාපයවත් එක ගත කරන ද්වේෂයක්. ඒක එච්චරම නම්බුකාර විදිය නෙමෙයි කියවිලා තියෙන්නේ. නමුත් ඒක ඇත්තක් තියෙනවානේ, පේන්න තියෙනවා. නමුත් අමාරු විපෝවන්න එක තීක වෙහෙරක් වගේ. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කියලා තියෙනවා උඹ උමේ අම්මටයි තාත්තටයි වෛර කරන තාක්කල් කවදාකවත් මගේ ශිෂ්‍යෙක් වෙන්නේ නැහැ කියලා. ඉතින් නම් ආත්‍රේ කරන සියල්ලටම ඇතරලා දාන්න බෑ. උඹට කවදාකවත් මගේ ශිෂ්‍යෙක් වෙන්න බෑ කියලා. සරුවචනාංශ ඕක කියන්නේ බොහොම ඩිප්ලොමැටිකලි. බොහොම මුර්ධුවට කියනවා මම අම්මල තාත්තල හැඬුව කඳුලෙන් ඉඳද්දි කිහිටි අතහැරියයි කියලා කියනවා. ඉතින් මේ වගේ දේවල් අපි කරනකොට නම් වෙන්නේ මේක කැවුත්තක් නැතුව මේ හැඟුමක් නැතුව කරන දෙයක් කියලා. මේකෙ වෙන්නේ මොකද්ද? අපි ළඟ නිතරම තියෙන ද්වේෂය තේරුම් අරගෙන මේකට පූර්ණ කාලීනව ඉගෙන ගන්න ඕනේ නම් ඔය ආශා කරන වස්තු වලින් ඇති බන්ධනේ වගේම ඒකේ හේවණල්ලෙන් ඇති වෙන ද්වේෂය දෙකම තේරුම් ගන්න ඕනේ. දැන් රාහු ජාතම් බන්ධන ජාතම් කියලා බුදු වෙන්න කීකී අදාහරණ දවසේම සඳහන් කරන වචනෙම පේන්න තියෙනවා. දරුවා ඉපදුනා පිළිබඳව ඒ තරම් මනාවයක් නැහැ. මේ කොච්චර දෝ කාලයක් ප්‍රාර්ථනා කරන ඇවිල්ලා ඉපදිච්ච රාහුල කුංචි කුමාරයාට. ද්වේෂයෙන් නේ කතා කරන්නේ, මේක තවත් බන්ධනයක් ඉපදුනායි කිය. ඒ නිසා මේ අපේ සෞඛ්‍ය වෙනයි අපේ මාතෘකාව අද දවසේ කායික සෞඛ්‍ය සහ මානසික සෞඛ්‍ය දැනගන්නකොට මේ කාම රාගය විතරක් නැත්නම් කාම ගන්නා විතරක් භව තණ්හාව විතරක් නෙවෙයි මේක යටින් වැඩ ගන්න විභව තණ්හාව කෙරේ දැනගන්න නම් අපි කොච්චරක් මේ වැඩ කරගෙන යනකොට පටිගයෙන් නැත්නම් පටිග අනුසයෙන් වැඩ කරනවාද කියලා බැලුවොත්
අපි භාවනා කරන යනකොට හිතවිල්ලක් එනකොටම කඩාපයින්නේ පටිඝානුසය. කයි වේදනාවක් එනකොටම කඩාපයින්නේ පටිඝානුසය. කවුරට සද්දයක් කරනකොටම කඩාපයින්නේ පටිඝානුසය. ඒ සවිත කවදාකවත් හිතවිල්ලක් වශයෙන් බලන්න බෑ පටිගෙන් වර්ණ ගැනීම. වේදනාවක් වේදනාවක් වශයෙන් බලන්න බෑ විශේෂම දුක් වේදනාව පටිඝානුසයක සම්පූර්ණ වර්ණක. ඒ වගේම සද්දයක් ඇහෙනකොට ඉවසන්න බෑ. අනුන්ගේ වැරද්දක් දකින්නකොට ඉවසන්න බෑ. මොකද ඒක පටිඝානුසයෙන් අවුල් කරගන්න. ඉතින් සාපි දැනගන්න ඕනේ මේ අපපාදෝ අපපාතංකෝ කියන එක දන් දීලා සිල්ලකලා කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. දන් දීලා සිල්ලකලා භාවනා කරලා මේ බුදුහාමුදුරු පෙන්වන දර ගැඹුරට හිත දාලා හැම චිත්තක්ෂණයකම දේවල් කෙරෙහි ඇති උපේක්ෂාවට එහෙම නැත්නම් සමසිත පැවැත්වීම විසම ලෝකයේ සමසිත පැවැත්වීම කරගෙන යනකොට තේරෙනවා බුදුහාමුදුරු විතර සතහට වෙන බව දුකට වේදානන් කියලා වෙදෙක් නැහැ. ඒ නිසා උන්වහන්සේ කියන සල්ලක්ඛ්‍ය කියලා. ඇහි සුද කපන අක්ෂි වෛද්‍යවරයෙක් වගේ උන්වහන්සේ මේ කායික රෝග නතර කරලා අපිට පේන්නේ මානසික රෝග නතර කරලා නෙවෙයි ආයේ නැති නොවිනා තැනට යනකම් මධ්‍යම ප්‍රතිපදාව ගිනිලා උපේක්ෂාවෙන් තමයි සංඛාර උපේක්ෂාවෙන් තමයි නිවනට සූදානමක් ඇති කරන්නේ. ඉතින් ඒ ලකුණු ගොරෝසුව වෙන්න තැන තමයි සාමාන්‍ය සෞඛ්‍ය තත්ත්වය සහ සාමාන්‍ය මානසිකත්වය ඒක අවශ්‍යයි. ඒ නිසා හැම කෙනෙක්ම හිතා ගන්න ඕනේ මේක සාමාන්‍ය බුද්ධිය මට්ටමකින්වත් නිතර අවදියෙන් ගතකරනද අනුම් පව කරාට තමන්ගේ හිත නරක කරගන්න එපා. එනසන් තමන් අතින් පවුගේ සිද්ධ වුණත් අචේතනිකව නම් වෙන්නේ අනේ කරුණාකරලා තමන්ගේ බාස්කට් එකට දාගන්න එපා. දාගෙන නිකන් සුද්ධවන්තෙක් වෙන්නවත් සදාචාර සම්පන්න කෙනෙක්වත් වෙන්න හදනකොට වැඩියෙන්ම ක්‍රියාත්මක වෙන්නේ පටිගි. ඒ නිසා භාවනා නොකරන අයට වැඩිය භාවනා කරන අයත් කියලා මත අනුയോഗයට වැටෙනවා වැඩි. මේක නම් බුකාරයක් නෙවෙයි. මේක අතහල යුත්තක්. මම කියන්නේ රාමසුවල්ලි කාණුවකට යටින්නේ කියලා. ඒක වෙනත් රෝගයක්. නමුත් දෙක අතරමැද ඉන්නවයි කියලා කියන්නේ නිතරම තමන් දැනගන්න ඕනේ තමන් කෙරේ තමන් කොච්චර පටිඝානුසය වැඩ කරනවද? අනුන් කෙරේ තමන් මේ පටිඝානුස කියන මින්මෙන් මනිනවද කියලා. අන්නක අතෑරි අර පස්සේ නිවන් දකින්න ඉස්සරළම නිවන කියන්නේ මොකද්ද කියලා නිවනේ රස තේරෙන්න පටන් ගන්නවා. ඒ නිසා මේවැනි භාවනා කරනකොට මේවා දේවල් කියවෙන එක මම හිතුවා හොඳයි කියලා. එහෙම නැති වෙලාවක මම මේවා කියනවායි කියනවා මට දොස් කියයි. මොනවද මේ කතා කරන්නේ කියලා. මොකද මම ආරාධනා කරනවා මේක මේ නිති සමබර භාවයෙන් මේ කරුණු තේරුම් අරගෙන මේ විශාල බරපතල දෙයකට අපි හිතේ දාගෙන ඉන්නේ අන්නේ කටයුත්තට මේ පොඩි ලෙඩ රෝග මානසික රෝග නැත්නම් මේ පටිඝානස වගේ දේවල් කිට්ටු කරගෙන මේක අවුල් කරගන්න එපා. අපි මේක කපාගෙන යන බලවත් ආයුධයක් අරගෙන සතියෙන් යුක්තව දේවල් ඇති හැටියෙන් දැකීමෙන් මේ වගේ තියෙන මේ රෝගකාරක තත්වය දැක ගන්න තාකල් මොනම වෙදිකටවත් මේක අයින් කරන්න බෑ. දස්සනා පහතබ්බා කියලා මේ පටිඝානුසය දැකපු දවසේ අත්තානකෝපේ දැකපු දවසේ විශාල සාන්තියක් එනවා. මේ සියලු දහාට ඒකට අදාළ ඒ ශක්ති ඒ දැනුම පහළ වේවා කියන ප්‍රාර්ථනාවේ අද තිනෙමිට මේ ධර්ම දේශනාව නැවත කරනවා. සියලු දෙනාට සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා. නිස්සාරණ වනයේ ආරණ්‍ය සිංහාසන වාසී පූජ්‍යපාද ගරු උදවිදේකම ධම්මජීව සෝන්පාදයන් වහන්සේ